ERP Flowers ආයතනය හරහා නිෂ්පාදනය වන්නේ විසිතුරු හා රෝස මූලික කරගත් විසිතුරු ෆාම් එකක් විදිහට තමයි අපේ ආයතනය පවතින්නේ. එහිදී බඳුන්ගත පැල වශයෙන් සහ ඊළඟට කැපුම් මල් වශයෙන් අපිට නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරනවා. ඉතින් මම දැන් වසර 10ක් 15ක් අතර කාලයක් මෙම රැකියාව ව්‍යාපාරයේ නිරත වෙනවා. මම හිතන්නේ ලෝකේ ගත්තම ව්‍යවසායකයන්ට තියෙන තැනත් එක්ක අපි මම ඍජුව තෝරගත්ත රැකියාවට එහා ගිය ව්‍යවසායකත්වය ඍජු රැකියාව වශයෙන් මම රැකියා 15ක් පමණ දැන් ලබා දීලා තියෙනවා. තවත් ඉදිරියට මේක සංවර්ධනය කරමින් ඒක වැඩි දියුණු කරන්න තමයි අරමුණ. ඒ වගේම තමයි අපේ ව්‍යාපාර දියුණුවත් එක්කම අපිට අවශ්‍යතාවයක් තිබ්බා අපිට පිටතින් සැපයුම් කරුවන්ගේ අවශ්‍යතාවය. එහිදී මම වක්‍ර වශයෙන් විශේෂයෙන් රැකියා 50ක් පමණ නිර්මාණය වෙන විදිහට පිටතින් ගන්න සැපයුම් කරුවන් මගින් ඔවුන්ටත් යම් අපේ ව්‍යාපාරයකට දායකත්වයක් දෙන විදිහට සකස් කරගෙන තියෙනවා. අපේ ව්‍යාපාරය ඉතා සාර්ථකව දිවයින පුරා හොඳ සැපවුම් ජාලයක් සමගින් ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා බණ්ඩාරල ප්‍රදේශයේ ඉඳලා මුළු ලංකාව පුරා බෙදා හැරෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. ව්‍යාපාරයක් විසිර ගද්දී අපි විවිධ අවස්ථා උදා කරගත්තා. ඒ අවස්ථාවක් මත තමයි අපිට වඩා වටිනා කියන අවස්ථාවක් හම්බුණා. ක්‍රිසලිස් ආයතනය මං හිතන්නේ මගේ ව්‍යාපාර ජීවිතයේ ලැබුණු හොඳම අවස්ථාව කියලා මට කියන්න පුළුවන්. මොකද දැනුමත් එක්කත් අපිට ඔවුන් උදව් කරා දැනුම මූල්‍ය වශයෙන් සහ දැනුම මේ හැම දෙයකටම උදව් කළා. අද අපේ ව්‍යාපාරයේ හොඳ තැනකට ගේන්න ඔවුන් කටයුතු කරා. විශේෂයෙන් මට උවමනාව තිබ්බා මේ ජල සම්පත කළමනාකරණය ගැනීමෙන් අපේ ව්‍යාපාරයට කොහොමද යොදවගන්නේ කියලා. මම ඒ ආශ්‍රිතව ස්වයංක්‍රීය අර්ධ ස්වයංක්‍රීය හා ස්වයංක්‍රීය ජල විසිරුම් පද්ධතියක් හදලා නිර්මාණය කළා. ගෘහ ආරක්ෂිත ගෘහ නිර්මාණය කළා. ඔවුන් ඒ ලබා දුන්න දායකත්වයෙන් ව්‍යාපාරයට විශාල දියුණුවක් ගන්න පුළුවන් විදියට ව්‍යාපාරයේ වෙනස්ම විදියට දියුණු වෙන්න පුළුවන් විදියට අපි ව්‍යාපාරය සකස් කරගත්තා. මම හිතනවා කෘසලිස් ආයතනයේ කරපු කැපවීම සහ මහන්සිය වුන් ලැබූ දායකත්වය බෙහෙවින්ම ස්තුතියි. මේ ආයතනයේ නිසා මම ඇත්තටම දැන් හොඳ මට්ටමක ඉන්නවා අපේ රුචිර මල්ලිත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ වගේම මම කියන්න කැමති අනික් කට්ටියටත් වැල් රෝස කියන අපි කියන්නේ වැල් රෝස කියලා. මේ වැල් රෝස එක තිබුණොත් තමයි මේ බට් එකයි මේ ආයතනයේ දිනුන වෙලා යන්නේ. ඒක අපි හරියට ප්‍රමිතියට අනුව අපි සපයලා දෙන්න ඕනේ. මම ඉතින් පොඩියට සාමාන්‍ය පැල 2000 3000ක් වශයෙන් තමයි පටන් ගත්තේ. දැන් මම පැල සාමාන්‍ය 80000ක් විතර දැන් මම ගහලා තියෙනවා. අනිත් සප්තැන් වලත් 10000ක් විතර 5000ක් වගේම ගහලා තියෙනවා. අපි අතු 400ක් ගැහුවොත් අපිට රුපියල් 2500ක් ඒ පැය දෙක තුනට අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි ලොකු පරිමාණෙන් දැන් අනිත් තැන් වලට මම කියලා තියෙන 400. ඒතර රුපියල් 2000ක් හොයන්න පුළුවන්. මේක මම කියන්නේ රූපවාහිනී යම්කිසි ආයතනයකින් මේව ඇවිල්ලා දිරිමත් කරන්න ඕනේ. එතකොට තමයි ගම්වල ඉන්න සමහරක් ගම්වල මේක දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකට මේ ආයතනෙ පැමිණලා මේ ගම්වල අපේ කටේ මේ වරිතේ යොමු කිරීම ගැන මම විශේෂයෙන් ස්තුති වෙනවා මේ ආයතනයට. මම හිතන්නේ ඇත්තටම ඔබතුමන්ලාට පේන මේ බණ්ඩාල නගරය අලංකරණය කරන්න ඒ රුචික ප්‍රබාත් මැතිතුමා අපිට එතුමාගේ ඒ සුවන් රැකියාවක් විදිහට එතුමාගේ ව්‍යවසායකත්වයේ දරන ඒ ආයතනය තුලින් තමයි අපේ බණ්ඩාල නගරය අලංකරමත් කරන්න මේ පැල රෝස පැල සිටුවලා තියෙන. මේ අනුව බණ්ඩාල මහනගර සභා භූමිය තුල අපි ප්‍රථමයෙන් පැල 500ක පමණ ප්‍රමාණයක් සිටුවා. එහි දැකපු සාර්ථකත්වයේ තුල තමයි එතුමාගෙන් දිගින් දිගටම පැල අරගෙන මේ පැල මේ නගරේ පුරා සිටවන්න අපි කටයුතු කරේ. ERP Flowers ආයතනයේ එතුමා මං හිතන්නේ තරුණයෙක් විදිහට හොඳ ව්‍යවසායකයෙක්. මම දන්න තරමින් එතුමා දිවයින පුරා මේ පැල ව්‍යාප්ත කිරීම කටයුතු කරන මේ නෙළුව බණ්ඩාරවල ප්‍රදේශයේ ඒ තරුණ ව්‍යවසායකයා අපිට දක්වන දායකත්වය එතුමා මලක් විකුණන එක විතරක් නෙමෙයි කරන්නේ. ඇත්තටම මේ නගරේ එතුමා යන එන නගරේ එතුමා දිගින් දිගටම ඇවිල්ලා අපිට මේ පැල රෝපණය කරන විදිය අපේ කණ්ඩායම වලට හුරු කරනවා. ඉතින් මම දකින්නේ ව්‍යවසායකයෙක්ගේ තිබිය යුතු ගුණාංග එතුමා ගාව තියෙනවා. හේතුව පාරිභෝගිකයාට පැලේ දෙීම පමණක් නෙමෙයි එතුමා ඒ ඇවිල්ලා ඒ නඩත්තු කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ කරන සත්කාර්තේ මං ඉතා අගය කරනවා. ඉදිරියේදී අපි සැලසුම් කරලා තියෙනවා අපි කැපුම් මල් වගා සඳහා යොමු වෙන්න. මොකද වෙළඳ පොළ ගත්තම අද මේ වෙනකොට කැපුම් මල් වගා සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා. නමුත්
ඒ තියෙන අතිරික්තය හෝ ඒ තියෙන මේ අතිරික්තය කළමනාකරණය කරන රට පුරා බෙදා හැරලා ඒ ව්‍යාපාරය ගොඩනගන්න පුළුවන් ක්‍රමවේද ටිකක් අඩුයි. නමුත් ඒ ක්‍රමවේද හරහා අපි අධ්‍යයනය කළා ඒ සඳහා යොමු වෙන්න සූදානම් අපේ ERP Flowers ආයතනය. ඇත්තරම මගේ ඉදිරි බලාපොරොත්තුවක් තියෙනවා මේ ශ්‍රේෂ්ඨයේ ලංකාවේ ප්‍රවීණෙක් වෙන්න එනමෙත මේ ශ්‍රේෂ්ඨයේ ලංකාවේ ඉහළටම යන්න මොකද හරිම සංවේදී ව්‍යාපාරයක් තමයි අපි කරන්නේ. ඒ ව්‍යාපාරය පුළුල් ශ්‍රේෂ්ඨ ගණනාවක විහිදලා තියෙනවා. ඒ හැම ශ්‍රේෂ්ඨයකම අපි දැනුම අරගෙන හැම ශ්‍රේෂ්ඨයකම ඉහළටම යන්න තමයි මොකද ලංකාවේ අංක එකේ ව්‍යාපාරය වෙන්න තමයි ව්‍යාපාරිකයා වෙන්න තමයි මගේ අරමුණ. මං හිතන්නේ ඔබගේ සහයෝගය ලැබී කියලා මං විශ්වාස කරනවා.